සත්කම් සඳහා ස්ථාවර අවමගාසු දැන් නවලෝකෙන් අමතන්න 0771 7017. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරල්වරයා විසින් නව කොවිඩ් ආසාදිත මරණ 43ක් ඊයේ තහවුරු කළා. එම මරණ අතරින් 4ක් ඊයේ දිනේ තුල සිදු වී ඇති අතර සෙසු මරණ පසුගිය 20වනදා සිට 30වනදා දක්වා කාලය තුල සිදු වී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඉන් පුද්ගලයන් 7 දෙනෙකු නිවසේදී මියගොස් ඇති අතර තවත් පුද්ගලයන් 7 දෙනෙකු රෝහල්ගත කරන අවස්ථාවේදී මියගොස් තිබෙනවා. සෙසු පුද්ගලයන් මියගොස් ඇත්තේ රෝහල් වෙත ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී. තහවුරු කරන ලද මරණ අතර කාන්තාවන් 24 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 19 දෙනෙකු වනවා. කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් පුද්ගලයන් 9 දෙනෙකු මියගොස් ඇති අතර සෙසු මරණවලට COVID-19 වෛරසය ආසාදනය වීමත් සමග ඇති වූ සංකූලතා හේතු වී තිබෙනවා. ඊයේ තහවුරු කළ මරණ අතර රත්නපුර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින් මරණ 12 බැගින් වාර්තා වී තිබෙනවා. මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් මරණ 7ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් මරණ 3ක් සහ බදුල්ල, මාතලේ, කළුතර, යාපනය, පුත්තලම, මඩකලපුව, කිලිනොච්චි සහ කෑකල් යන දිස්ත්‍රික්කවලින් එක් මරණය බැගින් වාර්තා වී බවයි රජයේ පොරොත්තු දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර මෙරට සමස්ත COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 186,000 ඉක්මවා ගොස් තිබෙනවා. ඊයේ දිනේද මෙරටින් COVID-19 ආසාදිතයන් 2,882 දෙනෙකු හඳුනාගත් බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ. ඒ අනුව මෙරට සමස්ත COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 186,364 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙරට සමස්ත COVID ආසාදිතයන්ගෙන් 151,740 දෙනෙකු මේ වන විට සුවය ලබා ඇති බවයි වසංගත රෝග විද්‍යාංශය පැවසුවේ. කෙසේ වෙතත් ආසාදිතයන් 33,183 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවනවා. වීවා එකතුණු උකුතේ එකක රස උපරිමයි.